සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම අද අපි බලමු SLT5 optic connection එකක ONT එක හරහා POTV troubleshooting configurations easy steps වලින් කරගන්න කොහොමද කියලා SLT ආයතනය POTV connection සඳහා ප්‍රධාන වශයෙන් setup box දෙකක් use කරනවා මේ setup box දෙකෙහිදීම basic troubleshooting configurations ගොඩක් දුරට සමානයි මේ ආකාරයට 5 optic ONT එකේ LAN 1 2 3 සහ 4 වශයෙන් ports හතරක් දකින්නට පුළුවන් ඔබේ POTV connection එක config වෙන්නේ LAN 4 නැත්නම් POTV port එකට. User අවශ්‍ය නම් LAN 4, 3 සහ 2 භාවිත කරලා POTV connection තුනක් උනත් ලබා ගැනීමට හැකියාව තියෙනවා. තවද ඔබේ TV screen එකෙහි LAN disconnect address නිමාකරන් පෙන්වුම් කරයි නම් STB එක exit පැමිණෙන CAT 5 cable එක POTV නැත්නම් LAN 4 port එකට නිවැරදිව connect වී ඇද්ද check කරගන්න. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ no signal ලෙස display වේ නම් set-top box එකේ පිටුපස ඇති HDMI නැත්නම් AV cable එක රූපවාහිනී යන්ත්‍රයේ ඇති HDMI හෝ AV cable එක අදාළ ports වලට නිවැරදිව connect වී ඇද්ද check කරගන්න. මේ ආකාරයට TV remote එකේ source නැත්නම් input button එක click කර අදාළ input source එක select කරගන්න. යම් ලෙසකින් ඔබගේ POTV remote එක ක්‍රියා කරන්නේ නැතිනම් මේ ආකාරයට නිවැරදිව අලුත් battery replace කර check කර බලන්න. POTV සඳහා new channel එකක් add කර ගැනීමට මේ ආකාරයට POTV remote එකෙන් අවශ්‍ය channel එක select කරගෙන අංක 1 6 pin number එක ලෙස enter කිරීමෙන් new channel එකක් add කර ගැනීමට පුළුවන්. ඔබ හැමෝම දන්නවා වගේ SLT ආයතනය පමණයි දැන් ශ්‍රී ලංකාවේ 5 optic connections provide කරන්නේ 5 optic connection එක කරා ඔබට තත්පරයට මෙගාබයිට් 100ක් දක්වා අද්විතීය වේගයක් ඉඳ ගැනීමට පුළුවන්. අපි විශ්වාස කරනවා discuss කරපු හැම basic troubleshooting configuration එකම ඔබට ගොඩක් උපකාරී වේවි කියලා. ඒ වගේම තවත් මේ වගේ technical terms එක ගැන දැනගන්න අද මේ SLT YouTube channel එක subscribe කරන්න. අපගේ අලුත්ම videos ගැන ඉක්මනින් දැනගැනීමට මේ bell icon එක click කරන්න.